අපි battles ඒ කියන්නේ blinds වලින් battles වලට ආව battles වලින් ඉතාලම තියුණු හරිම උද්වේග කර හරිම අමාරු කාලයක් ගෙවලා දැන් ඇවිල්ලා ඉන්නවා සිංගෝ ෆෙකට සිංගෝ ෆෙක ඇත්තටම හරිම රසවත් දෙයක් වෙයි මොකද අපි battles වලින් තෝරගත්තේ දක්ෂයින් අතරින් අති දක්ෂයින් සුදක්ෂයින් ඉතින් ඒ නිසා මේකෙදිත් මම විශ්වාස කරනවා අපේ teams හතරෙම හොඳ දක්ෂයින්ගේ හැකියා නිපුණතා දැක ගන්න හම්බේ අපේ සිළුම දෙනාට රසික රසිකාවියන්ට ප්‍රේක්ෂකයන්ට අපි හැමෝටම දක්ෂ දරුවෝ 12 දෙනෙක් මට ඉන්නවා ඒ වගේම අනිත් කෝචස්ලා 3 දෙනාටත් ඒ වගේම 12 දෙනෙක් ඉන්නවා මම හිතනවා අලුත්ම අත්දැකීමක් වෙයි මේක මොකද දැන් මේගොල්ලෝ තරඟ වදින්නේ තනි තනියම නිසා ඉතින් බලමු අපි සිංග් ඔෆ් එකේ මොනවද වෙන්න තියෙන්නේ කියලා Battles වලින් පස්සේ ඒ කියන්නේ blinds වලින් battles වලට එනකොටත් කොහොමත් හිටපු සීලුම තරඟ කරුවන් තරඟ කාරිනියන් ඒ කියන්නේ අපේ දූල පුතා ලගේ හැකියා ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙච්ච හැටි අපි දැක්කා. ඒක මම හිතනවා නර්මන ඔබත් දකින්න ඇති. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ මේ වේදිකාව ඇතුළේ ඒගොල්ලන්ගේ හැකියා වැඩිපුර ප්‍රකාශ කරන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් සලස ගන්න. ඉතින් battles කියන්නේ ඒ වගේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් මොකද බැටල්ස් වලදී තරඟකාරීත්වය වැඩි ඒ වගේම කෝචර්ස්ලා හැටියට මේ කණ්ඩායමටම කණ්ඩායමටම තියෙනවා ඊටාම අර්බුදකාරී තත්ත්වයක් කවුද දක්ෂ කවුද දැන් තෝරගන්නේ කවුද මෙතනින් ඉදිරියට අරගෙන යන්නේ කියන එක තීරණය කරන්න ඊටාම අසීරු ස්ථානයක් බැටල්ස් කියන්නේ ඉතින් එතනිනුත් පස්සේ එතනින් අපි තෝරගන්නමනේ බැටල්ස් වල උපරිමය දක්ෂතා පෙන්වපු දක්ෂයාගේ සුදක්ෂයා එතකොට එයා දුවෙක් වෙන්න පුළුවන් පුතෙක් වෙන්න පුළුවන් කොහොම වුණත් දැන් මේ වෙනකොට අපේ හතර දෙනාගම ටීම්ස් වල ඉන්න මේ 12 දෙනා අතරේ තවත් ඉතාම හැකියා පරිපූර්ණ දක්ෂතා පරිපූර්ණ දරුවන් දැරියන් ඉන්නවා ඉතින් මං හිතනවා ඒ ඉම්ප්‍රූවමන්ට් එක ඒගොල්ලන්ගේ හැකියා වර්ධනය කොච්චර වෙලාද කොච්චර සතුටුදායිද කොච්චර ඵලදායිද කියලා ඔගොල්ලොත් ඒක දැක්ක ගනි දැනගනි ඔයගලන්ට ඇහි. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක තවදුරටත් වැඩිපුරම අපිත් එක්ක බෙදා ගන්න ඔයගලොත් එක්ක බෙදා ගන්න. ඇත්තටම වොයිස් කිඩ්ස් වේදිකාවේ විශේෂම දේ තමයි මේ ද වොයිස් කිඩ්ස්. ඉතින් කිඩ්ස් කියපු ගමන් මේකෙන් ඉවත් වෙන අවස්ථාව ගැන කතා කරනකොට ඒක ඉතාම අසීරුයි. අපි දන්නවා දැනටමත් ඔබ අප අතර ඇතිවන සංවාදවල පවා ඔබට ඇතිවන සංවේදී තාම අපිට ඊට වඩා දහස් ගුණයකින් වැඩිපුර දැනිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හැටි ඒ කියන්නේ බ්ලයින්ඩ්ස් වලදිත් එහෙමයි ඊට වඩා වැඩි බැටල්ස් වලදී. ඉතින් දැන් මේ සිංග් ඔෆ් එකේදී කණ්ඩායම් දෙකකට අපි බෙදනවා දරුවන් 6-6. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් විදිහට. ඉතින් ඒ කණ්ඩායම් දෙකෙන් දෙදෙනෙක් ඉවත් වෙනවා. එක කණ්ඩායමකින් දෙදෙනෙක් ඉවත් වෙනවා. ඉතින් හතර දෙනෙක් ඉවත් වෙනවා. එතකොට 8 දෙනා ඉතුරු වෙන්නේ ඊළඟ වටේ සඳහා. ඉතින් ඒකත් අසීරු ඉතාම අසීරු කාරණාවක්. මොකද බැටල්ස් වල වෙච්ච දේ අපිට දරාගන්න සමහර අවස්ථාවලදී අමාරුයි අසීරුයි අපහසුයි. ඉතින් ඒ නිසා සිංග් ඔෆ් එකේ අපි උත්සාහ කරන්නේ ඒ දක්ෂතා හැකියා ඒගොල්ලන්ගේ ප්‍රතිභාවන් සියලුම දේවල් උපරිමයෙන් පෙන්නලා එතනින් සුදුසුම අයව ඊළඟ වටේ සඳහා අරගෙන යන්න. හැබැයි මං කලින් බැටල්ස් වලදී කිව්වා වගේ මෙතන ඉවත් වෙන හතර දෙනා දක්ෂයින් නෙවෙයි ඒගොල්ලෝ සුදක්ෂයින්. ඉතින් කවදා හරි මේ 12 දෙනා මේ 36 දෙනා ඒ වගේම මේ තරඟය සඳහා බ්ලයින්ඩ්ස් වලට ආපු සියලුම දෙනා දවසක එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙන් ඕම සතුටින් තමයි මේ සිංග් ඔෆ් වටේ වෙනුවෙන් මේ 12 දෙනාව අරගෙන යන්නේ.
සිනෝෆිකේ දරුවන්ගේ හැකියාවත් එක්ක දැන් මේ වෙනකොට දැන් අපි බ්ලයින්ඩ්ස් වලදී අපි දැක්කා ඒගොල්ලෝ ආසම ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ ඒ වෙනකොට දැනගෙන හිටපු සීමාවන් වල හැකියා දක්ෂතා දකින්න. එතකොට දැන් බැටල්ස් වලදී අපි ඊට පස්සේ අපේ යෝජනාවන් එතකොට අපේ මේ කාර්ය මණ්ඩලය අපි සීලුම දෙනා සංගීතංශයේ මේ සීලුම දෙනා අපි කතා කළා ඔකෙස්ට්‍රා එක මේ සීලුම දෙනා එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ගේ හඬ සහ ඒගොල්ලන්ගේ හැකියා පරිචය අනුව අපි ගීත තෝරලා දුන්නා. එතකොට ඒකෙන් මං හිතනවා අපේ රසික රසිකාවියන් සීලුම දෙනා දකින්න නැති ඒගොල්ලන්ගේ හැකියා කොච්චර දුර තියෙන හැකියාද කියලා. ඉතින් ඊටත් වඩා දැන් මේ වෙනකොට ඒගොල්ලන්ගේ මේ හැකියා වර්ධනය වෙලා අපෙනුත් යම් කිසි දෙයක් ඉගෙනගෙන ඒගොල්ලන් එතකොට ඒගොල්ලන්ගේ දෙමාපියන්ගෙන් සංගීත පසුබිමක් තියෙන පවුල්වල දරුවන් ඉන්නවා අපේ මේ කණ්ඩායමවල. එතකොට ඒගොල්ලන්ගේ සංගීත ගුරුවරුන් පාසලේ ගුරුවරුන් එතකොට පෞද්ගලික පන්ති ඔය හැම දෙයකින්ම මේගොල්ලෝ ඉගෙනගෙන තමයි මේ ඊළඟ වටවලට එන්නේ. ඉතින් හැම තිස්සෙම මේ සංගීතයත් එක්ක මේගොල්ලෝ දැන් හරිම කුළුපගයි. ඉතින් මං හිතනවා අපිට කරන්න තියෙන දේවල් අපේ මේ බහාරදූර වගකීම තවත් පිරිසක් අපිට උදව්වක් හැටියට අපිට බොහොම අපි මේ එකමුතුව කරන වැඩක් විදිහට මේ දරුවන්ට ඒ ශිල්පය කියා දෙනවා මේ තරඟාවලිය වෙනුවෙන්. ඉතින් මං හිතනවා සිනෝෆ් වටේ අපිට හරිම පහසුවෙන් උද තරංගකාරී ගීතාවලියක් පෙන්වන්න පුළුවන් වෙයි. ඒ වගේම උම ආදරණීය ගීතාවලියක් පෙන්වන්න පුළුවන් වෙයි. මං විශ්වාස කරනවා මේ දරුවන්ගේ වැඩක් මේ අපේ දරුවන්ගේ වැඩක්. ඉතින් සිරස ද වොයිස් කිඩ්ස් කියන්නේ එකයි. ඉතින් මං බලාපොරොත්තු ඉන්නවා මමත් ආසාවෙන් ඉන්නවා අනිත් කෝචස්ලාගේ 12 දෙනා කොහොමද ඒගොල්ලන්ගේ ගීත කොහොමද කියලා බලන්න. ඉතින් ඒ හැකියාව ගන්න මම බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. බොහොම ආදරෙන් ආරාධනා කරනවා ඒ දරුවන්ටත් මගේ පැටවුන් 12 දෙනාටත් අපි ලස්සන වැඩක් කරමු කියලා. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ සිංඕෆ් වටේ වෙනුවෙන් ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.